අයිබෝවන් ඔබ මෙතැන් සිට එකතු වන්නේ රූපවාහිනී දිවාපෝත්තිකාශය සමගින් මම සංජීවනී නාගලගේ සුපුරුදු ලෙස මුලින්ම ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. COVID-19 රෝගය පාලනය සඳහා ඉදිරි කාල සීමාව තුළ ජනේක රාශී වීම් වලින් මුළුමනින්ම වැළකිය යුතු බව සෞඛ්‍යංශ පවසයි. පැය 6ක් ක්‍රියා විරහිතව පැවති සමාජ මාධ්‍ය යථාතත්වයට කීර්තිමත් පුරා විද්‍යාඥයෙකු වූ ආචාර්ය සිරන් දැරණීකල මහතා අවහව ප්‍රාප්ත වේ. COVID-19 රෝගය පාලනය සඳහා ඉදිරි කාල සීමාව තුළ ජන ඒකරාශී වීම් වලින් මුළුමනින්ම වැළකිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඒ ගැන නොසලකා කටයුතු කිරීමෙන් රෝගීන් යළි ඉහළ ගිය හොත් එය සෞඛ්‍ය සේවකයන්ට දරාගත නොහැකි තත්වයකට පත්වනු ඇති බවයි ඔහු පවසන්නේ. ඉදිරි කාල සීමාව තුළ ජන ඒකරාශී වීම් වලින් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතු වෙන ඕනෑම ක්‍රියාමාර්ගයක් ගත්තට කමක් නැහැ. මෙවැනි ආකාරයට ජනතාව එක්රැස් වෙමින් කටයුතු කළ හොත් නැවතත් ඒක අපේ සෞඛ්‍ය සේවකයින්ට දරාගන්න බැරි තරම් ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්. කවුරු හරි මේ රෝගයේ පැතිරීමට තුඩු නෙලස මෙවැනි දෙයක් සංවිධානය කරනවා නම් මම ඒක ගණන් හදන්නේ මේක වෘත්තීය කටයුත්තකට පැත්තක තියලා යම් ආකාරයකට අයහපත් චේතනාවකින් යම් කිසි කටයුත්තකට රට යවන ක්‍රියාමාර්ගයක් හැටියටයි මම නම් දකින්නේ. ඒ නිසා රටේ පොදු ජනතාව වෙනුවෙන් මම කියන්නේ තමන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම වෘත්තීය කටයුතු ක්‍රියාමාර්ග ගැනීමට නැවතත් මම කියනවා අපේ ගෞරවයේ ඒ ආකාරයෙන්ම තියෙනවා. නමුත් රෝගේ පැතිරෙන්න තුඩු දෙන ආකාරයෙන් හැසිරීම් රටාවලින් වැළකී සිටින්න ඒක නොකරනවා නම් අපි ඒක නම් හිතන්නේ ඒ සැලසුම් සහගතවම අපි සියලු දෙනාම විපතටපත් කිරීමට කරන වැඩපිළිවෙලක් හැටියටයි මම නම් දකින්නේ. ලබන 15 වනිදා රට සම්පූර්ණයෙන් විවෘත කිරීම සම්බන්ධ තීරණය කරනු ලබන්නේ ජනතාවගේ ක්‍රියාකලාපයේ මත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරනවා. රට පළවෙනිද විවෘත කරේ මේ ඉතාමත්ම අමාරුවෙන් ගත්ත තීරණයක්. මම විවෘත කරන අවස්ථාවේදීත් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලීමක් කරා රට විවෘත කරත් අපිට සියලු දේකවර විවෘත කරන්න පුළුවන් කමක් නැහැ. අපි ක්‍රමිකව තමයි එම විවෘත කිරීම සියල්ලම සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. නමුත් විවෘත කර දින සිට අද වෙන දිනතෙක් අපි ප්‍රායෝගිකව අධ්‍යක් දෙය තමයි සමහර කිසිම සෞඛ්‍ය මාර්ගෝපදේශයක් පිළිපදින්නේ නැති බව. ඉතින් මේවන් හැසිරීමක් සිදු වුවොත් අපිට අකමැත්තෙන් වුණත් අපිට නැවත වරක් සීමා දාන්න සිද්ධ වෙයි. 15 වෙනිදා රට සම්පූර්ණයෙන් විවෘත කරන්නත් පුළුවන් වේද දන්නේ නැහැ. අපි සියලු දේම තීරණය කරන්න වෙන්නේ අපිට වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය අනුව. මහනුවර නගරයේ වෙළඳසැල් පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රමවේද පිළිබඳව වෙළඳුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ පැවැත්ුණා. මහනුවර පොලිසිය නගර සභාව සහ පරිසර කමිටුව එක්ව එය සංවිධානය කර තිබුණා. සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකළ වෙළඳසැල් හිමියන්ට පොලිසිය අවවාද කළා. COVID-19 රෝගයේ වෙළඳුණු 786 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා කරනවා. ඒ අනුව දැනට ප්‍රතිකාර ලබන පිරිස 30,742ක්, 650 දෙනෙකු ඊයේ සුවය ලබා තිබෙනවා. ඒ අනුව පූර්ණ සුවය ලැබූ සමස්ත පිරිස 677,374ක්. 13.90 ඇමතුම් සේවාව හරහා ඍජුවම සම්බන්ධ වීමෙන් කොරෝනා ආසාදිතයන්ට නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයට යොමු වීමේ හැකියාව සලසා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මින් පෙර එම සේවාව ක්‍රියාත්මක කරුණේ එම සේවාව ලබා ගැනීමට ලියාපදිංචි වූ කොරෝනා ආසාදිතයන්ටයි. දැන් රෝගීන් සංඛ්‍යාව වැඩිවීමත් සමගම අපි අලුතෙන් හඳුන්වා දී තිනවා රෝගීන්ට කෙලින්ම මේ සඳහා ලියාපදිංචි වීමේ ක්‍රමයක්. මොබයිල් ඇප් එකක් විදිහට වගේම පරිගණකය හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ට කලින් අපි 13.90 දුරකථන ඔස්සේ සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දුන්නේ ලියාපදිංචි වූ රෝගීන්ට පමණයි. නමුත් දැන් ඒක අපි 13.90 ඍජු දුරකථන ඇමතුමක් ගන්න ඕනෑම පුද්ගලයෙකුට සම්බන්ධ වෙලා ඊට පස්සේ අපි ඔහුගේ යෝග්‍යතාවය මේ සඳහා සුදුසුද කියලා පරීක්ෂා කරලා බලලා ඊට පස්සේ ඔහුව මේ ක්‍රමයට සම්බන්ධ කරගන්නවා. කොළඹ ජාතික අක්ෂිරෝහලේ සායන සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහප්‍රම මහතා පවසනවා. ජාතික අක්ෂිරෝහල මගින් සපයනු ලබන සියලුම ශල්‍යකර්ම සහ සේවාවන් යථාපරිදි මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එම නිසා රෝගීන් කිසිවිටකත් බියක් ඇති කරගත යුතු නැහැ. තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම රෝහල මගින් කොවිඩ් රෝගය බෝවේයයි සිතා විශාල පිරිසක් ප්‍රතිකාර ලබා ගැනීමෙන් වැළකී සිටීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. නමුත් විශේෂයෙන්ම කිව යුතුයි අප විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම භාවිතා කර ඇති බැවින්
රෝහල තුලින් කොවිඩ් රෝගය බෝවීමේ ප්‍රවණතාවයක් නොමැති බව. සායනයට පැමිණෙන රෝගීන්ට තමන්ට අවශ්‍ය වේලාව දුරකථන මාර්ගයෙන් විමසලා තමන්ට පහසු වේලාවක් ලබා ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා. ඊට අමතරව සායනවලට සහ OPD ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ගේ එන්නත්කරණය ලබා නොමැති රෝගීන් සඳහා අපරෝහලේදීම එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය සිදු කරනවා. විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ රෝගීන්ගෙන් මේ අවස්ථාවේදී ජාතික අක්ෂරෝලට පැමිණෙන විට සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ නිසි පරිදි පැළඳ පැමිණීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම අනවශ්‍ය ලෙස තවත් පිරිස් සමග ඒමෙන් වළකින්න අත්‍යවශ්‍යම කරුණක් උදෙසා පමණක් තමන්ට අවශ්‍ය සහායකෙක් සමග පැමිණෙන්න. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට ලබා දී ඇති සමස්ත ඉන්නත් ප්‍රමාණය 2,85,24,033ක්. 1,45,98,456 දෙනෙකුට පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා. 1,19,25,577 දෙනෙකුට මාත්‍රා දෙකම ලබා දී අවසන්. ඔබේ දරුවා දැනට යම්කිසි නිදන්ගත රෝගාබාධයක් සඳහා දීර්ඝකාලීන ප්‍රතිකාර ලබා ගන්නවා නම් ඔබට අදාළ ඔබ සහභාගී වන සායන අමතා හෝ ඒ රෝහල අමතා හෝ එහෙම නැත්නම් ඔබ සම්කිසි දුරබැහැර ප්‍රදේශයක සිටින කෙනෙක් නම් ඔබ ළඟම රජයේ රෝහල වෙත ගිහිල්ලා මේ දරුවාගේ අදාළ සායනික වාර්තා ඒ වෛද්‍ය වාර්තා ඒ අදාළ වෛද්‍යවරුන්ට ලබා දීමෙන් ඔබේ දරුවා එන්නත ලබා ගැනීම සඳහා ප්‍රථම අදියරදී සුදුසු කෙනෙක්ද කියන එක වෛද්‍යවරුන් තීරණය කළා. සුදුසු නම් අනිවාර්යයෙන්ම එන්නත ලබා දීම සිදු කෙරේ. දැන් සතියකට වැඩි කාර්යයක් මේ ක්‍රියාවලිය සිදු කරමින් පවතිනවා. කිසිම දරුවෙකුට බරපතල තත්ත්වයේ අතුරු ආබාධ තත්ත්වයක් එන්නත නිසා ඇති වෙච්ච තත්ත්වයක් වාර්තා වෙලා නැහැ. යම්කිසි අපහසුතා තත්ත්ව දරුවන්ට ඇති වෙන්න පුළුවන් මේ අපි වෙනත් එන්නත් ලබා දීමේදීත් මේ අත්දකින් ලැබිච්ච දෙයක් විශේෂයෙන්ම සමහර විට මද උන තත්ත්වයක් එහෙම නැත්නම් යම්කිසි ඇඟපත කැක්කමක් සහ එන්නත ලබා දීපු ස්ථානයේ යම්කිසි කැක්කමක් හෝ යම්කිසි අපහසුතා ගතියක් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ තත්ත්ව දින කිහිපයක් ඇතුළත සමනය වෙනවා. විශේෂයෙන්ම පැරසිටමෝල් වගේ ඖෂධයක් ලබා දීමෙන් ඒ සමනය වෙනවා. එයින් අදහස් කරන්නේ ඔබේ දරුවා තුළ ඒ එන්නතට අදාළ ප්‍රතිශක්තිකරණය ඇඟේ වර්ධනය වීමට ඒ මූලික කටයුතු සිදු වෙනවා කියන එක තමයි. නමුත් ඔබට යම්කිසි ඒ සම්බන්ධ සැකයක් තියෙනම් හෝ විශේෂ දෙයක් දැනුම් දීමට අවශ්‍ය නම් ඒ අදාළ ඔබට එන්නත ලබා දීපු රෝහල අමතන්න පුළුවන්. මෙරට කොවිඩ් අරමුදලට මුදල් ලබා දීම සඳහා සංවිධානය කෙරුණු ආහාර ප්‍රදර්ශනයක් ඕස්ට්‍රේලියාවේ පර්ත්හිදී පසුගියදා පැවැතුණා. ඒ සංවිධානය කළේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලයයි. ගොවින්ට අවශ්‍ය සියලු පොහොර ඔක්තෝබර් 15 වන විට සියලු ගොවිජන මධ්‍යස්ථාන වෙත නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී ඊයේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ ගොවිතැන සඳහා පොහොර කිසිදු පොහොර හිඟයක් ඇති වෙන්නේ නැහැ. ඔක්තෝබර් මාසේ 15 වෙනිදා තමයි මහකන්නේ පටන් ගන්නේ අම්පාර දිස්ත්‍රික්කෙන්. ඒතර මහකන්නේට අපි පොහොර ටික දෙන්න ඕනේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදාට. මේ වෙනකොට වීගොවීන් සඳහා අපි පොහොර වර්ග 4ක් ලබා දෙන්න එකඟ වුණා. පළවෙනි එක තමයි වීගොවිතැන සඳහා කොම්පෝස්ට් ජෛව පොහොර. දැන් කොම්පෝස්ට් පොහොර සියල්ල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් හදලා තියෙනවා. අපි ගොවීන්ට ඒ සඳහා මුදල් ගෙවලා තියෙනවා. සියලු කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරලා ඉවරයි. ඒ වගේම අපි ජෛව දියර පොහොර ලීටර් 10ක් 15ක් අතර මේ වීගොවීන් සඳහා ලබා දෙනවා. ඒ සියල්ල නිෂ්පාදනය කරලා ඉවරයි. අපි ඔක්තෝබර් මාසේ 15 වෙනකොට ගොවි ජනසේව මධ්‍යස්ථානවලට යවනවා. ඒ වගේම පොටෑසියම් ක්ලෝරයිඩ් ආනයනය කරනවා. ඒක හෙට වෙනකොට ලංකාවට එනවා මේ පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර. ඒ සියල්ල ගොවි ජනසේව මධ්‍යස්ථානට ඔක්තෝබර් 15 වෙනිදා වෙනකොට යනවා. අපි නයිට්‍රජන් නිස්තාරකයක්. මේක පටල ගන්න එපා. අපි නයිට්‍රජන් නිස්කාරකයක්. ඒ කියන්නේ මේක බූස්ට් එකක්. අපි මේ ගොවීන් සඳහා නයිට්‍රජන් එක්ස්ට්‍රැක්ට් එකක් ගෙන්නන්න හැදුවා. මේක අමතර මේ නිස්කාරකයක්. ඒක තමයි චීනෙන් ආනයනය කිරීමේදී යම් ප්‍රශ්නයක් ඇති වුණේ. අපි ඒ පිළිබඳව චීනයත් ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරගෙන යනවා. නමුත් ඒක අපි වැඩිමනක් දෙන්න ගිය පොහොර වර්ගයක්. ඒ නිසා ගොවීන්ට කිසිදු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. එළමෙන මහකන්නේ ඔක්තෝබර් 15 මේ මාසේ 15 පටන් ගන්නෙ. 15 වෙනිදා වෙනකොට හැම ගොවි ජන සේවා මධ්‍යස්ථානයකටම කොපෝස් පොහොර ටිකක්, ඒ වගේම ජෛව දියර පොහොරත්, ඒ වගේම පොටෑසියම් ක්ලෝරයිඩ් කියන පොහොර සියල්ල දෙනවා. අපි පොස්පේට් දෙන්නේ නැහැ. මොකද මහ පොළවේ ඕනෑමට වැඩිය පොස්පේට් තියෙනවා. අපි පස පරීක්ෂා කරලා දෙනවා. පොළවේ ඕනෑමට වැඩිය පොස්පේට් තියෙනවා. ඒ නිසා ගොවින්ට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවි පොහොර ටික අපි ලබා දෙනවා ගරු මන්ත්‍රීතුමා. පැය 6ක කාලයක් ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාවිරහිතව පැවති Facebook, Instagram සහ WhatsApp යන සමාජ මාධ්‍ය යථා තත්ත්වයට පත් කරමින් සිටින බව Facebook සමාගම පවසනවා. එම මාධ්‍යන්හි හිමිකාරීත්වයේ දරන Facebook සමාගමේ ප්‍රධාන විධායක මාක් සකර්බර්ග් Facebook සටහනක් තබමින් සමාජ මාධ්‍ය ක්‍රියාවිරහිත වීම පිළිබඳව ඒවා භාවිතා කරන්නන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙය සිදුව බවයි ඔහු පවසන්නේ.
සමාගමේ තාක්ෂණික නිර්ධාරණින් පවසා ඇත්තේ මෙය සිය සමාගම තුළ මෙතෙක් සිදු වූ විශාලතම තාක්ෂණික බිඳවැටීම බවයි. ගෝලීය වශයෙන් මෙම සමාජ මාධ්‍ය භාවිත කරන පිරිස බිලියන 5ක් පමණ වනවා. ගුරුවරුන්ගේ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය බිල්ලක් කරගත යුතු නැතැයි දරුතරු සුරකිම සංවිධානය අවධාරණය කරනවා. කොළඹදී ඊයේ පැවති මාධ්‍ය හමුවක් ඇදවමින් ඔහු මේ බව කියා සිටියා. ළමයි කියලා කියන්නේ රටේ අනාගත ජීවනාලිය. අද මේ අනාගත ජීවනාලිය අවුරුදු දෙකකට ආසන්න කාලයක ඉඳලා රටේ නිකම්ම බවට පත් වෙලා තිබෙනවා. හේතුව අපේ ගුරු වෘත්තිය සම්බන්ධයෙන් තිබෙන වර්ජන ව්‍යාපාර නිසා. නමුත් මෙතෙන්දී අපි කියන්නේ වර්ජනේ නරකයි කියලා. සේවක අයිතිවාසිකම් දෙනන්න තිබෙන මාර්ගය තමයි රටන්. දැන් ආණ්ඩුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිළිබඳව ඡේද කමිටුවක් පත් කරලා ඉල්ලීම් පහක් ගුරුවරුන්ට ඉදිරිපත් කරලා තිබෙනවා. මේවා අපි ඉස්මදා දෙන්න කටයුතු කරන කියන එක. නමුත් කිසිම ගුරු සංවිධානයක් ඒ පිළිබඳ චක්‍ර ඒකක් ඉල්ලනවා මිසක් ක්‍රියාත්මක වෙන පාඩක් අපිට පේන්නේ නැහැ. ගුරු සංවිධාන වල අපි කියන්නේ ඔබේ අයිතිවාසිකම් පිළිබඳව, ඔබේ ඉල්ලීම් පිළිබඳව අපි දිනේත් ගුණවර්ධන අධ්‍යාපන ඇමතුමත් එක්ක කතා බහ කරලා තීන්දුව කොට ඇවිල්ලා සහනයක් ලබා දෙනවා කියලා ස්වාභාවික පොරොන්දුවක් දුන්නත් ඔවුන් විශ්වාස කරන්නේ නැහැ තවම. අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැහැදිලිව අපි කියනවා තව දුරට ඉස්කෝල වහලා තියන්න එපා. වහාම ඉස්කෝල ටික අරින්ද දෙමාපියෝ රැහැත්ටි ගුරුවරු ශාලා පිරිසක් රැහැත්ටි පාසලට ගිහිල්ලා ළමයිට උගන්වන්න. රාජ්‍ය සේවකයන් අතර ශ්‍රේෂ්ඨම රාජ්‍ය සේවකය තමයි ගුරු සේවය. ඇයි එහෙම මම කියන්නේ? ජනාධිපති ගුරුවරයෙක් යටතේ හැදිච්ච කෙනෙක්, අගමැති ගුරුවරයෙක් යටතේ හැදිච්ච කෙනෙක්, අනිත් සියලුම රාජ්‍ය සේවකයෝ මොන තත්ත්වයට ආවත් මොන ශ්‍රේෂ්ඨ නිලතර දැරුවත් ගුරුවරුන්ගේ මඟ පෙන්වීම යටතේ හැදුණු වැඩුණු අය මේ මුළු ලෝකෙම වෙලාගත් කොවිඩ් වසංගතයේ තියෙන වෙලාවේ ගුරුවරු පාරට බහිනවා නම් ගුරුවරු පාරට බස්සවනවා. ඒකයි කියන්න ඕන. බහින්නේ නැහැ කැමැත්තෙන්. බස්සවනවා නම් ඒක ඉතා නරක ක්‍රියාවක් හැටියට අපි දකිනවා. ඇයි? ගුරුවරු ඉන්නේ දරුවාගේ යහමගම පෙන්වන්න. මේ විදිහේ ගුරුවරු ඇතැම් දේශපාලන අතකොළු බවට පත් වෙලා ඇතැම් වෘත්තීය සමිති නායකයෝ එයත් අරගෙන වැටුප් පැඩිවෙන් කරන්නේ කියලා පාරණ බහින එක කොච්චර යෝග්‍යද කියලා දෙසරයක් තුන්සරයක් හිතලා බලන්න කියලා බොහොම කාරුණිකව මතක් කරනවා. ගුරුවරුන්ගේ මේ වෘත්තීය අයිතිවාසිකම් ලබා දිය යුතුයි. ඒ ගැන කිසි විවාදයක් නැහැ. මේ වෘත්තීය අරගලය තුළ දේශපාලනමය අදහසක් ඇතුළත් වෙලා තියෙනවා. දේශපාලන වාසි සඳහා මේ අහිංසක ගුරුවරු ඒකරාශි කරන් තමන් පිටිපස්සෙන් ඉඳගෙන මේ ගුරුවරු ඉස්සරහට දාලා මේ වෘත්තීයමය අර අයිතිවාසිකම් පෙන්නලා තමන්ගේ දේශපාලන අභිවෘද්ධිය පිණිස යම් කිසි වෘත්තීය සමිතියක් ක්‍රියා කරනවා නම් ඒක ඉතාමත්ම අසාධාරණ. අපි ගුරුවරු හැටියට දරුවන්ට අධ්‍යාපනය ලබා දෙමින් හිටපු අය මේ ගෙවි ගිය කාල සීමාව තුළ ගෙවල්වල මොනතරම් ප්‍රශ්න මේ දරුවෝ ගෙදරට කොටු වීම නිසා ඇති වෙලා තියෙනවද කියලා කල්පනා කරන්න. ඔය ගුරුවරුන් මෙහෙවන වෘත්තීය සමිති නායකයෝ සමහර වෙලාවට ඒගොල්ලගේ දරුවෝ නැතුවද අපි දන්නේ නැහැ. ගෙවල්වල මොනතරම් ගැටලුවක් මේ දරුවෝ ගෙදරට කොටු වීම තුළ තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. වෘත්තීය අයිතිවාසිකම් ලබා ගැනීමේදී විවිධ ක්‍රියාමාර්ග තියෙනවා. අපි ඒ අවසානයේට ගන්න ඕන ක්‍රියාමාර්ග ඉස්සෙල්ලම අරගෙන ගියොත් ඒක විනාශයට මුලක් වෙන්න පුළුවන්. රටක් තිබුණොත්, සමාජයක් තිබුණොත් තමයි සියලු දෙනාටම යහපතක් ළඟා කරගන්න පුළුවන්. ඒතොර අපි අත්දැකීම් තියෙනවා. අද සමාජ වල අධ්‍යාපනය නොලැබූ පිරිස්, අධ්‍යාපනය අඩු පිරිස් වලින් සමාජයට තියෙන අහිතකර බලපෑම. මේ තත්ත්වෙ දිගටම ගියොත් වඩා වැඩි පිරිසක් අධ්‍යාපනය නොලබලා වෙනත් සමාජ විරෝධී ක්‍රියාවලට යොමු වෙන්න පුළුවන්. එහෙම වුණොත් සමාජ මොන තත්ත්වයකට පත් වෙයිද කියන එකත් ගුරුවරු වශයෙන් අපි කල්පනා කර යුතුයි. ගුරුවරයෙක් වශයෙන් දෙමාපියෙක් වශයෙන් මම ඉතා කාරණිකව ඉල්ලන්න කැමති මේ වසංගත තත්ත්වයෙන් රට මිදීගෙන යන මේ අවස්ථාවේ අධ්‍යාපනය ආරම්භ කිරීමට රජයේ බලාපොරොත්තු වෙන අවස්ථාවේ ඒට විරෝධය දක්වන්නේ නැතුව වෙනත් ක්‍රියාමාර්ග තුළින් අයිතිවාසිකම් ලබා ගන්න සැලසුම් සකස් කරමින් දරුවන්ගේ අධ්‍යාපනය හැකියාකාරයෙන් ආරම්භ කරන්න කියලා. ඌව පළාතේ ළමුන් 200ට අඩු පාසල් ඔක්තෝබර් 21 වනදා යළි විවෘත කිරීමට තීරණය කළ බව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ. මුසම්මිල් මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියා. අද දින සියලුම පළාත් ආණ්ඩුකාරවරු, ආණ්ඩුකාර සංසදය ඒකම පළාතේ අධ්‍යාපන ලේකම්වරු, කලාප අධ්‍යක්ෂක, අධ්‍යාපන අධ්‍යක්ෂක මේ සියලු දෙනා සමග අද සාකච්ඡාවක් තිබුණා. පාසල් විවෘත කිරීමේ පළවෙනි අධිවරය ක්‍රියාත්මක කරන්නට පළවෙනි අධිවරය හැටියට අපි හඳුනාගෙන තියෙන්නේ පළාත්වල එක වසරේ සිට වසර පහ දක්වා 200කට ආසන්න ළමයි ඉන්න පාසල් පළාතේ සියලුම පාසල් විවෘත කරන්න අපි අද තීරණය කළා. 21 වෙනිදා මේ පාසල් වාරය
මේ සැසිවාරය ආරම්භ කරන්නට සියලුම පළාත් එකඟත්වයට පැමිණියා. විශේෂයෙන්ම අපි ඌව පළාතේ පාසල් 434ක් 21 වෙනිදා විවෘත කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් අපි ප්‍රතිසංවිධානය කරගෙන තියෙනවා. මෙරට කීර්තිමත් පුරාවිද්‍යාඥයෙකු මෙන්ම හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ ආචාර්ය සිරන් දරණිකල මහතා අද උදේ අවහව ප්‍රාප්ත වුණා. මිය යන විට ඒ මහතා 79 වන වියේ පසු වුණා. ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව පිළිබඳ ලෝකයේ සිටින විශිෂ්ටතම විද්වතෙකු ලෙසයි දරණිකල මහතා සැලකෙන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික තොරතුරු ලෝකයට ප්‍රචලිත කරනු ලැබුවේ දරණිකල මහතා විසින්. 1968 වසරේදී ඔහු විසින් පාහියන්ගල් ලෙනේ සිදු කළ කැණීම්වලින් වසර 47,000ක් ඉපැරණි මනුෂ්‍ය ඇටසැකිලි සුවයක් කරනු ලැබුවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශය ආරම්භ කර ඇත්තේද දරණිකල මහතායි. 1992 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට පත් දරණිකල මහතා 2002 වසරේදී ධුරයෙන් විශ්‍රාම ගියා. යලිත් දිවාපුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර හාරිස්පත්තුව අසන බල මණ්ඩල රැස්වීම ඊයේ පැවැත්ුණා. එය පැවැත්ුණේ අමාත්‍ය සීබී රත්නායක, රාජමාත්‍ය දිලුම් අමුණගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. හාරිස්පත්තුව ආසනයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ මහතා ඇතුළු බල මණ්ඩල නියෝජිතයන් සහ පාක්ෂිකයන් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටියා. ඒස පංගු පෙර බෙදා ගන්න නැතුව අපේ යුතුකම් ටික ඉෂ්ට කරමු. දහම් මාසයක් කුසියේ තියාගෙන ලේකින් කරලා බෝල හදපු වරුපු දරුවට අවුරුදු දෙකක් ඉස්කෝලේ යන්න නෑ. කයි වේකනාව තියෙන දෙමාපියන් වර්ජනය කරනවා. හතරවෙනි සැල්ලාව ගුරු මාපියෝ මැරුණා. ගුරු දෙවිවරු හැටියට අපි සලකන්නේ. ඒ සල්ලි දෙන්න ඕනේ තමයි. හැබැයි අවස්ථාව මේක නෙවෙයි. එක වසරේදී දරුවා හිටියනම් අවුරුදු දෙකක් ඉස්කෝලේ නැත්තම් තුන වසරට ඉන්න ඕනේ දරුවා තාම එක වසරේ. හිතලා බලන්න. රජයේ සේවකයන්ගේ 2016 වැඩි කරපු පඩි 120 අයින් කරා. ජපාන මිනිස්සු පාරට බැස්සේ නැහැ. මහා බ්‍රිතාන්‍ය අදත් තවම කොටස් වශයෙන් තමයි රාජ්‍ය සේවක වැඩට ගෙන්නන්නේ. වැඩට යන්නේ නැති gedara ඉන්න අයට 140යි 64 පඩියක් ගෙවන්නේ. ඇමරිකා එක්සත් ජනපද ලෝකේ පුහුසත් රට. කොටස් කොටස් වශයෙන් තමයි රාජ්‍ය සේවකව ගෙන්නන්නේ. වැඩට යන්නේ නැති අයට ගෙවන්නේ 150යි. කවුරුත් ඇමරිකාවේ මිනිස්සු පාරට බැස්සේ නැහැ. අල්ලපු ඉන්දියාවේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පැඩවීම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. කවුරුවත් බැස්සේ නැහැ. මේ රටේ මොකවත් කරේ නැහැ. මාස ගණන් ගෙදර හිටියා හොඳට පඩි හම්බුනා. මාස ගණන් ගෙදර හිටියා පඩි වැඩිවීමුත් හම්බුනා. එසම මම නැවතත් අපගේ ආදරණීය ගුරු මව්වරුන් පියවරුන්ට කියන්නේ මේ පාසල් අරින්න යනවා මේක බාධා කරන්න එපා. අයවැයෙන් මේ උතුමාලගේ වැටු පැඩවීම් දෙනවයි කියලා කියනවා. සෞභාග්‍යයේ දැක්ම වැඩසටහනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිව්වා මේ ගුරුවරුන්ගේ වැටු ප්‍රශ්නේ විසඳනවා කියලා. මෙන්න එක උස්මක් අරගෙන මේ ප්‍රශ්නේ විසඳන්න කාලයක් දෙන්න. ශීඝ්‍ර සංවර්ධනයක් ලබන අවස්ථරේ ලබා ගන්න මුදල් අමාත්‍යතුමා බලාපොරොත්තු වෙනවා. ඒක ලබා ගන්න පුළුවන් කියලා අපිට විශ්වාසය තියෙන වෙන කාරණාවක් නිසා නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අවුරුදු දෙකක්ම දැන් ලබන නොවැම්බර් මාසෙ විතරනම් තමයි අවුරුදු දෙකක් සම්පූර්ණ වෙන්නේ. නමුත් අපිට පේන නිකන් සෑහෙන කාලයක් වගේ. හැබැයි මේ අවුරුදු දෙකේ එතුමා ඊටාම නිවැරදිව කවුරු වුණා කිව්වත් එතුමා ප්‍රමුඛතාවය දුන්නේ ප්‍රධාන ප්‍රශ්නේ විසඳන්න. මේ වසංගත තත්වෙන් එළියට එන්නේ නැතුව මේ මොන වැඩේ කරන්න හදුවත් වැඩක් නැහැ. සාර්ථක වෙන්නේ නැහැ. ධනගහණයම පුළුවන් තරම් ඉක්මන් එන්නත් කරන්නේ ලක් කරන්න අවශ්‍යයි කියන මතය එතුමා හිටියා. අද එන්නත් කරන්නේ හොඳින්ම යන රටවල් හොඳම රටවල් 14 පස්වෙනි තැනට අද ලංකාවේ ඉන්නේ. ගුණාත්මක බවින් ඉහළ කුළුබඩු ජනතාවට ලබා දීමේ රජයේ කුළුබඩු මන්දිර වැඩසටහනටදී මෙරට දෙවැනි කුළුබඩු මන්දිරය ඊයේ විවෘත කෙරුණා. ඒ කලවාන මධ්‍යම බස් නැවතුම්පළ වෙළඳ සංකීර්ණයේදී කහ, ගම්බිරිස්, කරඳමුංගු ඇතුළු කුළුබඩු වර්ග 18ක් සාධාරණ මිලට මෙහිදී ජනතාවට ලබාගත හැකි. වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන අමාත්‍යංශයයි. දෙවෙනි සෑම නගරයකම මෙවැනි අලෙවි මධ්‍යස්ථාන පිහිටුවීමට අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. රාජමාත්‍ය ජනක වකුඹුරු මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. සේවක අර්ථසාධක අරමුදල් සංශෝධන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේ එකඟතාව පළ වී තිබෙනවා. ඒ එම කාරක සභාව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ රැස්වූ අවස්ථාවේදී
සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ පාර්ලිමේන්තුවට නියෝගයක් ඉදිරිපත් කිරීමටද එකඟතාව පළවී තිබෙනවා. විශේෂයෙන් ඉන්දියාවේ සේවය නියුතු ශ්‍රී ලාංකිකයන් එරට නීතිමය ප්‍රතිපාදන අනුව ඉන්දිය සමාජ ආරක්ෂණ අරමුදලට අනිවාර්ය දායකත්වය දැක්විය යුතුයි. එහෙත් ඔවුන් එරට සේවය නිමවා යලි පැමිණීමේදී අදාළ අරමුදලට දක්වන ලද දායක මුදල් ලබා ගැනීමට නම් වයස අවුරුදු 58 සම්පූර්ණ වන තෙක් සිටිය යුතු වනවා. එසේ වුවත් ශ්‍රී ලංකාවේ සේවය කරන ඉන්දියානුවන්ට එම වයස් සීමා අදාළ නොවන බවයි උපදේශක කාරක සභාව පවසන්නේ. ඒ අනුව ඉන්දියාවේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එම දායක මුදල් ලබා ගැනීමට හැකිවන පරිදි සේවක අර්ථ සාධක අරමුදල් සංශෝධන පනත ලබන 7 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. තවද සේවක අර්ථ සාධක අරමුදලේ සමාජිකයන්ට තම මාසික දායක මුදල් ගිණුම් ගතවීම කෙටි පණිවිඩ සේවාවක් ඔස්සේ ලබා දීමට හැකිවන පරිදි නියෝගයක් එදිනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් එකඟතාව පළවී තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් ලුහුණින්. ජපාන සියන් ආරක්ෂක සාගරික බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පැවැත්වූ ජාලන් එක්ස් ඒකාබද්ධ නාවික අභ්‍යාසය ඊයේ මෙරට ආශ්‍රිත බටහිර මුහුදේදී සාර්ථකව නිමාවට පත් වුණා. පසුගිය දෙවනදා නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සීන්දු වූ ජපාන සියන් ආරක්ෂක සාගරික බලකායට අයත් කාගා නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සාගර නෞකාව මෙම ජාලන් එක්ස් ඒකාබද්ධ නාවික අභ්‍යාසය සඳහා එක්ව සිටියා. මෙමගින් දෙරටේ සහයෝගීතාවය වර්ධනය කිරීමත් ආපදා සහන මෙහෙයුම් සිදු කිරීමේදී ජපාන සුවන් ආරක්ෂක සාගරික බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාවය වර්ධනය කිරීමත් අපේක්ෂාව වී තිබෙනවා. පාමංකඩ ශ්‍රී මහා විහාරය අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ධර්ම විජයන උභය විහාරාධිපති අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ජනාධිපති අන්තර් ආගමික කටයුතු පිළිබඳ උපදේශක අගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය වල්පොළ පියනන්ද හිමියන්ගේ 78 වන ජන්මදිනය නිමිත්තෙන් ඖෂධ පූජාවක් ධර්ම විජය විහාරස්ථානයේදී පසුගියදා පැවැත්වුණා. අමෙරිකාවේ වැඩවසන මහා සංඝරත්නය හා සැදැහැවතුන්තුළු පිරිසක් ඊට එක්ව සිටියා. කහතුඩුව රිලාවල හන්දියේදී අදාළයම සිදු වූ බස් රථ අනතුරකින් 62 වැනි දින එක්තරු මවක් මිය ගොස් තිබෙනවා. මහරගම අපේක්ෂා රෝහලේ සායනයකට සහභාගී වීමට මහා මාර්ගයේ ගමන් කරමින් සිටියේදී ඇය මෙම අනතුරට මුහුණ පා තිබෙනවා. නානහින් පිට පෞද්ගලික රෝහලක සේවකයන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන්වූ අතර ඔහු අද කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම ආසන්නයේ 97 කිලෝමීටරේ අසලදී කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක අද අලුයම හටගෙනුණු ගින්නකින් ඊට දැඩි අලාභාන සිදු වුණා. පින්නදුව පොලිසිය ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා. රථයේ රියදුරට කිසිදු අනතුරක් සිදු වී නැහැ. ඒ සමගින් අදට නියමිත දිවාපුවත් විකාශයෙන් අප සමගන්නවා. රාත්‍රී 8ට ප්‍රධාන සිංහල ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න. ආයුබෝවන්.